කර්මාන්ත ශාලාව විවෘත කිරීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. කර්මාන්ත ශාලාව ආරම්භ කෙරුණේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ මැලේසියානු හයිරෙක්ස් ඔයිල් සමාගම ඇති කරගත් ගිවිසුමකට අනුවයි. අක්කර පහක භූමි ප්‍රදේශයක වර්ගාඩි 40,000ක වපසරියක කර්මාන්ත ශාලාව පිහිටුවා තිබෙනවා. එය පරිණාමක තෙල් ඇතුළු මෝටර රථ, කාර්මික, සාගරික හා විශේෂ ලිහිසි තෙල් මෙට්‍රික් ටොන් 72,000ක් මිශ්‍ර කළ හැකි වාර්ෂික ධාරිතාවකින් සමන්විතයි. මෙමගින් ලිහිසි තෙල් ආනයනය සඳහා වැයවන විදේශ විනිමය සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි. ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් ලිහිසි තෙල් තරඟකාරී මිලකට පාරිභෝගිකයාට සැපීමටද මෙමගින් හැකිවනු ඇති. එසේම ලිහිසි තෙල් කර්මාන්තය පිළිබඳ තාක්ෂණික දැනුම හුවමාරුව සහ රැකී අවස්ථා බිහි කිරීම වැනි අමතර ප්‍රතිලාභ රැසක්ද මේ සමග මෙරටට හිමිවනවා. අද ලංකාව අපේ ආසියානු කලාපය තුළ ආයෝජනය කිරීමේ ප්‍රධාන ඉලක්කයක් බවට පත් කර ගැනීමට මේක හොඳ පණිවිඩයක්. වෙළඳපොලේ පළවෙනි තැන හිටපු අපි අද පස්වෙනි තැනට තල්ලු වෙලා තියෙනවා. සිපෙට්කෝ එක පළවෙනි තැනට යන්න අපි වැඩ කරන්න ඕනේ. ඒක තමයි අපේ ඉලක්කය. තරක් ඇතුළ අපි ඉලක්ක කරන්න ඕනේ ඔතෙන්ට යන්න. අද ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය තුළින් පිළිබිඹුවන්නේ දැනට මේ රටේ පවතින ආර්ථික තත්ත්වය හා ජාතික ආරක්ෂාව පිළිබඳව ඇති අභියෝග නොතකමින් මැලේසියාව ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසයයි. එවගේම මැලේසියානු ආයෝජකයින්ට තම ආර්ථික කටයුතු ඉටුකර ගැනීමට හිතකර පරිසරයක් ඇතිකර දුන් ඇතැයි අපි විශ්වාස කරනවා. එතුළින් දෙරට අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ වර්ධනය කර ගැනීමටද බලාපොරොත්තු වෙනවා. 2014 වෙනකොට මේ රට ණය ගන්න ශක්තියක් තිබුණේ අපිට ණය දෙන්න ශක්තියක් තිබුණේ කවුරු ණය දෙන්න කැමතුනේ අන්න එහෙම අවස්ථාවකදී තමයි ආණ්ඩුවක් අපි බාර ගත්තා පළවෙනි අවුරුද්දේ අමාරුවෙන් ණය ගෙවුවා ඒත් ඒක කරන ගමන් පඩි වැඩි කරා අප්‍රේල් බෝම්බෙන් පස්සේ මැයි මාසේ ආවිනක පිළිසක් ව්‍යාපාරිකයෝ විදේශ අය කිව්වා අපිට බෝම්බේ ප්‍රශ්නේ නැහැ අපිට ප්‍රශ්නේ ඔයගොල්ලේ නීතිය ඔයගොල්ලේ නීතිය යටතේ කොන වෙලාවක අපි ආණ්ඩුවට ගන්න ඕනේ ඇයි අපේ මුදල් එන්න මෙතෙන්ට දා චීනෙට ගියොත් අපේ ව්‍යාපාරත් පත් කරගන්නේ වියට්නාමයට ගියොත් අපේ ව්‍යාපාරත් පත් කරගන්නේ ඒ කොමියුනිස්ට් රටවල් මේ ප්‍රජාතන්ත්‍රවාදී ලංකාවට આવොත් මේවත් පත් කරගන්නවා ඉන් කවුද කැමති ඒ නිසා අපි තීරණය කරා මේකට විශාල බාධකයක් වුණ පූර්ණ ක්‍රියාකාරී ව්‍යවසායන් පුරුද්දේ කරන පනත අහෝසි කරන්න දැන් එනවා අලුත් ආයතනයක් පදාදාම මාව හම්බෙන්න ඇවිල්ලා හිටියා විශාල කණ්ඩායමක් මැලේසියාවෙන් සිංගප්පූරුවෙන් හොංකොං වලින් චීනෙන් අපි දැන් ලෑස්ති වෙන අවුරුදු පහක් සීක්‍රෙන් යන්න අපිට පුළුවන් ඒ වෙනද පුළන්න මට ඒ විශ්වාසය තියෙනවා ඒකෙන් තමයි හොඳ ආදායම් ලැබලා දෙන්න පුළුවන් හොඳ ආදායම් දෙන්න නැත්නම් වෙන එකක්වත් දීලා නැහැ නියෝජ්‍ය අමාත්‍ය අනුමගමගේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා.